පුඩින් අපි හැමෝම කන්න කැමති ඉතිං අද අපි බලමු ජෙලිය කස්ටරතු කරලා මේ පුඩිම හදන්න කොමද කියලා මේ පුඩින් එක ඕනම කෙනෙක්ට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පුඩින් එකා දන්න අවශ්‍ය ද්‍රව්්‍යය තමයි මේ තියෙන්නේ ග්‍රෑම් සීයබැගින් කැමැතිවර්ම දෙක ජෙලි කස්ට් පෞඩය ග්‍රෑම් සීයක් මේ විදිට කෑලිපා ගත්ත රට ඉඳග්‍රෑම් සීයයි වැනීල තේහැඳි එකයි කිරිමිල්ලීට රරසියයි මුලින්ම මේ වගේ බෝල් දෙකක් අරගෙනඋතුර මිල්ලීට හාරසිය පණාගානි දානවා දැන් මේක භාජලයකට ජෙලියක දාලා හොඳර දිය කර ගන්නවා ඊට පස්සේ අනෙන් චලියකත්

ැන් ම මෙන්න මේ විදිර බටරිතවර ගත්ත ව ීතුරු ෝල්ලකට ජෙලියකක් දාලා සෙට්ටවෙනකාන් ශ්‍රීත කරණය තියෙනවා. ජෙලියක සයටට අනුවක් සෙට්ටවේකනය හොට තමයි අපි කස්ට කදා ගන්නේ. දැන්වේ කස්ටඩ් පෞඩය එකකට ඇල්වතුර ටිකක්දාලා හොඳර දියීකරගන්නවා මේ විදිට කැට්ට තියෙන් ඇති වෙන්න දියකරගන්න. වාාජනයයක් ලිපේතිලලා මමඒකට කිරියෙක දැම්මා. දැන්නේ කිරියකටම සීනිදාල දියකර ගන්නවා ලිපේ ගින්දර අඩුකරල තම මේ පුඩිෙන් එක හදන්නන්නේ නැත්තම් මේ කිරියක උතුරල යනවා. මේ කිරියක රත්වීගෙන එෙනකොට මමයකට වැැල් ලතේ යඳදක් එකතු කළා දැන් මේ කිරියක උතුරණ තර්මට එනකම් ඇඳගානවා කිරියෙක හොඳට රත්වනාට පස්සේ අපි මේ විදින දියකර ගත්ත කස්ට්ි එක දාලා හොඳට ඇදි ගානවා කස්ට් කිරිය එකට එකතු කරලා මේ විදිට හොඳට ඇදි ගාන නැත්නම් කැට වෙනවා. කස්ට් එක හොඳට උක්කු වෙලා මේ තරමට එන්න විනාඩි දෙක්ක තරම් කාලයක් ගිය. දැන් මේ කස්ටටි එකේ ගාන හරි දැන් අපි මේ ලිප්ප නිවාගන්නවා. ලිප නිවාගත්තට පස්සේ කස්ටටිකේ රශ්නය යනකම් මේ විදිර ඇදි ගාන්න. ීතකරණේ තිබ ජලියකදැන් හොඳ සැ්ටලා මමදැන් නිවාගත්ත කස්්ට්ක ඒකුடிින් මේ විදිරදාගන්නවා. ඇඳදකින් කස්ට්ි එක ලෙවල් කරගන්න මේ විදිරට කස්ටික ලෙවල් කරගෙන ඒ ටුඩි රටිඉ දෙදිතික දාන්න ඒ දිරි රටේක ිකදැන්මට පස්සේ නැවතත්න එක ශීතකරණය තියන්න කස්ට්ටික සෙට්ටුනාට පස්සේ ම ඉතතුර ජෙලියකත් ඒකුඩින් තා ගත්තා නැවද සැරයක් මේ ජෙලියක ශීතකරණය තියලා හොඳර සෙට් කරගන්නා දැන් මම මේ පොඩෙන් එක හදල ඉවරයි ශීතකරනයෙන් රියට ගත්ත මේ පොඩෙන් එක විනාඩි පහක් මේ විදිර තියාගන්න හෙම තියලගත් තම පුඩිින් එක පහසුවම භාජරෙන් ගැලවෙනවා. මේ විදියට පිගානක් තියලා අනෙක් පැත්ත හරව ගන්නවා මේ තියෙන අපි අනෙක් පැත්ත අරවගත්ත පුඩින් එක. වැඩි වේදමක් යන්න නැතුව පහසුවෙන් මදා ගන්නත් පුළුවන් Bී වගේ රසමරස පුඩින් එක ඔයාලත් හදල බලන්න.